විශ්වගේනකොට කිසිම සංවාදයක් තිබෙන්නේ නැහැ. මට මතකයි අපි 19 ගේනකොට අපිට 42යි හිටියේ. තමුන්නාතර ඡන්ද දුන්නේ නැත්නම් අපිට 19 ගේන්න පුළුවන්ද? දිනේෂ් ගුරුවරයාට මැත්තුව මට මතකයි එදා යෝජනා ගණනාවක් ගෙනාව අපි සියලු යෝජනා වලට කැමති වුණා. මේ අය කියලා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙක් දැම්මා. ව්‍යවස්ථා දායක සභාවට. ඔබතුමාලා කිව්වේ. ඒ ව්‍යවස්ථා මණ්ඩලය කවදාක්වත් ස්වාධීනව තීරණ ගත්තේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. මොකද ඒ ව්‍යවස්ථා මණ්ඩලය කිරියල් ඇමතුමා පත් කරපු ආකාරය දිහා බැලුවා මේ සංයුතිය දිහා බැලුවා මේක ස්වාධීන වෙන්න බෑ. පවතින ආණ්ඩුවට තමයි අවසානයේදී බහුතරය හිමි වෙන්නේ. අද Google බැලුම තිබුණා නම් ඒ Google loan කියන ප්‍රොජෙක්ට් එක මං කැලිම විවෘතව කියනවා ඒක කඩා කප්පල් කරේ එවකට ඉපු ජනාධිපතිවරේ. කරු කතානායකතුමනි දේශපාලනේ වෛරය මේ තාක්ෂණයට ගේන්න හොඳ නෑ. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කිව්වයි කියලා ගොඩක් මිනිස්සු සමාලෝචනා මට බයිනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශේෂ සම්මාර්ථකෙන් එකක් පාර. තමන් එක්ක හිටපු පෝට්ටුවේ 50ට සැලකුවා. අනික් කට්ටිය පස්සට දැම්ම. ඒක තමයි වෙච්ච හොඳම දේ මන් දැක්කේ. එතුමා කතාව පටන් ගත්තෙම අද මම වැදගත් කතාවක් කරන්න යන්නේ මඩ කතාවක් කරන්නේ නෑ කියලා. මට නම් දැනුනේ හරියින් මන්ත්‍රීතුමනි ඔබතුමාගේ කතාව ඇහුවම ඒකේ මුළු සාරාංශ කරලා ගත්තොත් ඔබතුමා කියන්නේ මම ෆේල් වුණා මෙන්න මේ හින්දා කියලා. ආයේ ලංකාවේදී බැලුම් උඩාරින්නේ නෑ. හුලංගිය Google බැලුම ගැන ඇමති හරියින් කියයි. ඒ නෑ මම පොයින්ට් වල මගේ නම කිව්වා. ඒක ප්‍රකාශ කරන්න. මගේ නම කිව්වා. ගරු කතානායකතුමනි ඒ කියන පත්තරේ එහෙම එකක් තියෙනවා නම් බොහොම විශ්සුදි. බොහොම විශ්සුදි. එහෙම විශ්සුදි. හරි ඔබතුමා. මම මේ ප්‍රවෘත්ති වාර්තාව කියවන්නේ. දැන් කිව්වේ මේ ඔක්කොම දෙන්නේ ඔයාට. අවුරුදු 4 මාරක් බැලුම් උඩ යව යව බිම්බවට්ට වට්ට කතා පොත්ත පොත්ත හිටපු අය. දැන් මේ අපේ ජනාධිපතිතුමාට උගන්වනවා ලංකාව ඩිජිටල් කරන එක ගැන. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත කවදාකවත් මේ රටේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් නිර්මාණය නොවන පරිසරය හැදීම සඳහා ඉතා බලවත් පියවර රැසක් ගනී කියන විශ්වාසය අපිට තිබෙනවා. දැන් තවත් සහරාන් ගැන කියන කෙනෙක් මේ වෙන්නුනේ මේවට දඬුවම් දීම කරන්න ඕන. අපිට මතකයි ගිය සැරේ සහරාන්ගේ පහාරයට මාස 2-3කට කලින් සීඩී පටියාව, කඩ පටියාව, තව නොයෙක් සලු පටහසට ආවා. මේ නාමල් කුමාරගේ මේ බරපතල ප්‍රකාශය ගැන පරීක්ෂණ පවත්වන්න ඕන. ඔහු SMS ප්‍රකාශ කීපයක් නෙමෙයි කිව්වේ. අපේ කර්මාන්ත ඇමතිතුමා ඊයේ පෙරේදා රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කරා. ඉතාම හොඳයි. අපි රටේ ජනතාවට කියන්න ඕන මේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාව මේ අවුරුද්දෙන් එහෙම හදපු එකක් නෙමෙයි. පැහැදිලිවම 2017 තමයි මේ ෆැක්ටරිය ආරම්භ කළේ. ඒක අපි කොහෙවත් නැහැ කියන්නේ. අපි අනුන් ළමයින්ට උපන්න සාති කියන නම දෙන්න යන්නේ නැහැ. ෆැක්ටරිය ගැන නෙවෙයි තමුන්වන්සලට විහිළු කරේ අර මොකද්ද වොක්ස්වැගන් එක ගැන. විවස්ථාව 90 ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධූරයක් හොබවන්න බෑ. හැබැයි ඔහු වත්තේ ආරක්ෂක අමාත්‍ය ධූරේ පවත්වා ගත්තා. ඒකෙන් ඔහු විවස්ථාව උල්ලංඝනය කරා. ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් කර ගැනීම බලය ජනාධිපතිවරයාට තිබුණත් මයික පිළිගන්නේ නැති තිබුණත් රට වෙනුවෙන් ණය ගැනීමේ බලයක් නැහැ. හැබැයි අප්‍රේල් මාසයේ 30 වෙනිදාගේ සිට අගෝස්තු මාසයේ 31 වෙනිදා දක්වා කෝටි 69,000කට ආසන්න මුදලක් ණය ආරං තිබෙනවා. පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව විවස්ථාව උල්ලංඝනය කරලා. පළවෙනියෙන්ම ඒ ආණ්ඩුවේ තමුන්නාන්සලකින් එළියට ආවේ මම. දැන් තමුන්නාන්ස මතකයි තමුන්නාන්සල කාර්යාලයකුත් තිබ්බා. නිල ඕ නිල නොවන විදිහට කාර්යාලය පවත්වාගෙන ගියා ග්‍රාමන්ත කාර්යාලය ඇතුළේ. අගරු කතානායකතුමනි එතුමා විසින් ඒ කරලාද ප්‍රකාශ මුළුමනින්ම මම බැහැර කරනවා. අරුන්දික ප්‍රනන්දු මන්ත්‍රීතුමා එතුමාට අමතක වෙලා තියෙන එතුමා ගිය ආණ්ඩුවේ ඇමතිවරේ. අපි පැහැදිලිව කියන්න ඕනේ මේ කොමිෂන් සභාව වල පත් කිරීම තුල විශේෂ සංශෝධනත් එක්ක ස්වාධීන තත්ත්වයේ මේ කොමිෂන් සභාව වල ඉදිරියේදී පවත්වා ගන්න හැකිද සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා සතු වෙලා තියෙනවා මේ කොමිෂන් සභාව වල නිලධාරීන් පත් කරන බලය. තමුන්නාසලගේ විපක්ෂ නායකතුමා පෞගේ ජනාධිපතිවරණයේදී මොරදීලා කිව්වා ජනාධිපති වුණොත් ජනාධිපති මන්දිරයට යන්නේ නැහැ ගම්වල රැඩ රාත්‍රිය කියලා ඇවිදිනවා. එහෙම කතන්දරයක් පොරොන්දු වුණේ නැහැ වර්තමාන ජනාධිපතිතුමා. නමුත් ජනාධිපති වෙලා එතුමා ජනාධිපති මන්දිරිය යන්නේ නැතුව එතුමා පදිංචි වෙලා ඉන්නේ තමන්ගේ පිටකෝට් එකේ දින තමයි තාම ජනාධිපති කටයුතු කරන්නේ. අද මහ බැංකු හොරු ටිකත් එක්ක වෙනමම සහචර කල්ලියක මේ ආණ්ඩුව එකට එකතු වෙලා ඔවුන්ව ආරක්ෂා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ආණ්ඩුව. අයවැයක් ඉදිරිපත් කරන්න ඕන නිසා ඉදිරිපත් කරුවා අයක් මේ. දැන් කිරෝ ඕනෑම තැනක මුදල් හංගගෙන ඉන්නවනම් 100ට එකක් ගෙවලා සාධාරණීකරණය කරන්න මේ අයවැය අවස්ථාවක් දීලා තියෙනවා. මට කියන්න ඔබ තමුන් වහන්සේලා අත උස්සලා අයවැය පහකදී මොනවද දීපු සංඛ්‍යාලයක 2014 6.4ට තිබුණු ආර්ථික වර්ධන වේගය 2.3ට පල්ලෙහාට දාන්න අත උස්සුව ඔබ තමුන් වහන්සේලා. ඩොලර් එක 133 ඉඳලා 189ට යන්න අත උස්සපු මන්ත්‍රීවරු පිට පිට අවුරුදු දෙකක් ඍණාගයක් දක්වා කෘෂි කර්මාන්තයේ කොඳු නාරිටිය කැඩුවා විතරක් නෙමෙයි මේ රටේ හාල් නැවෙනකන් තෙල් නැවෙනකන් මිනිස්සු බලාගෙන ඉන්න යුගයක් බවට පත් කරා. විශේෂයෙන්ම අපි අහනවා ඇයි මේ ජනාධිපතිවගේ වැය ශීර්ෂයට විශේෂයෙන්ම මිලියන 9350ක් වෙන් කරලා තියෙන්නේ. මොනා කරනවට දැන් බලන්න අවුරුද්දක් වෙනවා ජනාධිපතිතුමා පත් වෙනවා. මුලින්ම ගියා RMV එක. කියලා ඉඳගත්තා. කතා කරා. කතා කරලා කිව්වා මේක කාර්යක්ෂම කරන්න කියලා. අද ඒක කාර්යක්ෂම වෙනවා තියෙනවා. තිබ්බට වඩා ප්‍රශ්න. ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනත්වයට මැදිවත් වෙලත් නැහැ. මැදිවත් වෙන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ වෙච්ච දේවල් අපි පහුගිය කාලේ දැක්කා. පෞද්ගලිකව ජනාධිපතිතුමා වෙනුවෙන් නඩු 35කට විතර පිටින් ඉඳලා තියෙනවා. නඩු පිට නඩු දැම්මා. වෙන මොනා හරි විමර්ශනයකට ගියාම කියනවා මේකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්බන්ධයි කරලා කියන්න තමුසේ නිදාස් කරලා යවන්නම් කියලා ඇෆිඩවිට් තියෙනවා අපි ගාව. අගමැතිතුමාට විරුද්ධව නඩු දැම්මා. මම දන්නවා මේ පෞද්ගලිකව මොකද මේ හැම නඩුවකම මම පෙනී ඉඳලා තියෙන හින්දා. ඉතා කනගාටුයි කියන්න අධිකරණයේ මේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන යම් යම් පුද්ගලින්ගේ
නඩු මේ වෙනකොට අපි දකිනවා එක්ක නිදොස් කොට නිදහස් තහනම් තිබ්බේව නැති වෙලා යනවා එක නීතියක් එක රටක් නැහැ දා කනගාටුයි කියන්න ආණ්ඩු පක්ෂයට එක නීතියක් විපක්ෂයේ අනිත් අයට තව නීතියක් මේ ඔවුන්ගේ ආණ්ඩුව කාලේ ඔවුන්ට ජනතාවගේ අවශ්‍යතා ඉටු කරගන්න බැරුව තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගෙන ජනතාව අන්ධ අසරණ පරාජයක් ඔවුන්ට ලබා දුන්නට පස්සේ අද වැදගත් වැඩපිළිවෙලක් ගෙනියන යන මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරපු අයවැයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මේ ඉතාම පහත් මට්ටමේ විවේචනයක් පමණයි මේ ඉල්ල කරන්නේ. දාපිට පේනවානේ පිල්ලයන් මැතිතුමා පාර්ලිමේන්තුවට එන්න විතරයි මන්ත්‍රීවරයෙක් හැරීර වරප්‍රසාද තියෙන්නේ. නමුත් පිල්ලයන් මැතිතුමා යනවා මඩ කලපුවේ ගිහිල්ලා පුවත්පත් සාකච්ඡා කරගෙන සංවර්ධන කමිටුවට යනවා. ඉතින් කොහොමද එහෙම අධිකරණය? එහෙම නීති ආධිපත්‍ය ගැන කතා කරපු ජනාධිපතිතුමා යට දෙහෙම වෙන්නේ. ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය මූලාසනයේ හිටියත් මේක කියන්නම හිතෙනවා. සාමාන්‍ය කතාවක් තියෙනවා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් කන්‍යා භාවය ගැන කතා කිරීම ගැන. උදේට අර්ලියගා මන්දිරෙන් දුරකතන අමතුමක් දෙනවා. ඊයේ රාත්‍රියේ ආණ්ඩුවට බැන්න අහවල් විපක්ෂයේ මන්ත්‍රීවරයා. උදේ වෙනකොට ලියුමක් යවන්න. ලියුම යවලා ගෙන්නන්නේ යා. දූෂණ මර්ධන කමිටුවක් තියෙනවා. ඒ කමිටුව අර්ලියගා මන්දිරේ රැස් වෙනවා. අන්ද්‍ර කුමාර දිසානායක. හරිම අහිංසකයි මේ දවස්වල. මේ තොත්ත බබාලා ටික එක්ක වුණේ එතන. සුවාදීනත්වය ගැන කතා කරනවා. අවුරුදු 50කට වඩා ආපස්සට ගියා. මේගොල්ලන්ගේ සෙල්ලම හින්දා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.